කොරියාවට එන කොල්ල කෙල්ලෝ ඇවිල්ලා මාස 7-8ක් ගියාට පස්සේ උකස් කරලා ආපු ගේ ඉඩම බේරගෙන ජාතිය මහා පහන් ටැඹට වෙච්ච ණයත් බේරලා අන්තිමට කැරට් 24 චේන් එකක් බ්‍රේස්ලට් එකක් හදාගන්නේ මව්බිමට ගිහිල්ලා රටේ ආර්ථිකය බංකොලොත් කරන්නවත් හොර ව්‍යාපාර කරන්නවත් නෙමෙයි මහත්තයෝ ආදරණීය දෙමව්පියන්ගෙන් වෙන් වෙලා අඹදරුවන්ගෙන් වෙන් වෙලා අවුරුදු ගණනාවක් මෙච්චර දුර රටකට වෙලා රෑ නිදි වරාගෙන දවසකට පැය 12ක් පැය 15ක් කොරියාවේ මැෂින් එක හරි හරියට හැප්පිලා මෙහෙස මහන්සියලා හම්බ කරන මුදලට අන්තිමට මව් රටේදී කිසිම වටිනාකමක් නොලැබෙන නිසා අරගෙන යන මුදලට කරන්න දෙයක් නැති වුණාම අන්තිමට බැංකුවට උකස් කරලා එදා වේල පිරිමහා ගන්නවත් ඒ චේන් එක බ්‍රේස්ලට් එක ඉතුරු වෙයි කියන බලාපොරොත්තු අපිට මෙහි කැරට් 22 නැරත් තරම් අපිට තියෙන්නේ කැරට් 24 විතරයි. ඒ නිසා ලංකාවට ව්‍යසනයක් වුණාමත් සල්ලි එවන කොරියාවේ කොල්ලෝ කෙල්ලෝ කොරෝනා ආවත් බෙහෙත් උපකරණ ටික එවපු කොල්ලෝ කෙල්ලෝ සුනාමිය ආවත් මිල මුදල් ටිකක් එකතු කරලා එවන කොල්ලෝ කෙල්ලෝ ගම් වතුර ගැලුවත් ණය යෑමක් ගියත් සල්ලි ටිකක් එකතු කරලා එවන කොල්ලෝ කෙල්ලෝ කොරියාවේ තරුණ ජීවිත නැති වුණාම ඒ බර එම්බසියටවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයටවත් නොදී අතේ තියෙන සල්ලි ටික එකතු කරලා ඒ මලමිනිය ලංකාවට යවන කොල්ලෝ කෙල්ලොන්ට එහෙම කරන්න එපා මහත්තය. උන් හම්බ කරගෙන අරේ අතේ දාගන්න චේන් එක බ්‍රේස්ලට් එක තමන්ගේ රටට යනකොට ගිනියන්න දෙන්න. නැත්තම් පව්.